ගොම්මන් අඳුරත් වැටෙන්නේ. යනේන වාහනවල පහන් දැල්වෙනකොට ඇද්ගොව්වොත් ගයිලහියේ ලන්තෑරුමක් පත්ති කළා. රාජගේ ආරක්ෂාව. වෙනදට වඩා වාහන තදබදයක් අද. පෙරහැරට යන අය වෙන්න ඕන. මොකද කුඹල් පෙරහැරක් මේ වෙනකොට වීදි බැහැලානේ. රාජා යන්නේ රන්දේ. ඒකට තව දවස් හතරක් විතර තිබෙනවා. ඉස්පාස්ුවේ යන්න ඕන තරම් කල් තියෙනවා. ඉතින් මොකද මේ තදබදේ ගාතන්. එහෙම හිතලා දෝ අද්ගොව්වෝ දෙකල අතාව මේ රාත්‍රියේ ඉක්මනින්ම ගත්තා. උදා දවසේ නදින් ගන්නේ රාජගේ උදා කෑම වේල පාරගනු ලැබුවේ කෑගල්ලේ පින්වත් ජනතාව. බැහැලා නාගන්න තරම් හරිහමන් දිය කඩිත්තක් නොතිබුණු එකේ රාජට ඒ අඩුව නොසෑහෙන්න දැනුණා. ඒකයි දකුණ දකුණ දිය කඩිත්තට රාජා ඇදිලා. අතාගේ 10 නිවා ගන්න දැන් නම් දිය කඩිත්තක් ඕන. දිය කඩිත්තක් නම් හම්බ වුණා. බැහැලා නාන්න නෙමෙයි පිටගෙන නාන්න. ඒ තරමට ගල්කර දියේ දැකිලා. කොඩිතුවක්කු කියන විදිහට ඉස්සර නම් මෙහෙම දුකක් නින්දේ නැතිළු වතුරට. මග දෙපස ඕන තරම් ඇලවල් ඔයවල් තිබුණා. ගහින් වැලින් සෙවන වෙච්ච සීතල දිය කඳුරු ඒ ඔක්කොම. දෝතට අරගෙන බයක් සැකක් නැතුව බොන්න පුළුවන් තරමට පිරිසිදු වතුර. මේ වෙනකොට නැඳුන් ගමුවේ රාජට අලුත් ඇඳුම් මැහෙනවා. ඒක කරන්නේ තදානි. රාජා වගේමයි ඉන්දියන් සම්භවයකින් පැවතෙන්නේ. උපන්නේ එහෙම වුණාට ගති පැවතුම් මතින් අපේම කෙනෙක් කියලා කියන්න පුළුවන් තරමටම තදානි මහත්මයා ශ්‍රී ලාංකිකයි. සාමාන්‍යයෙන් අලිදමක් කියන්නේ ඒක වැඩේ හැටියට තමයි තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් ඔය වඩමුණ ඇතා දළදා මාලිගාවේ වඩමුණ ඇතාගේ ඇඳුමක් කරන්ඩ ළමයි 5 දෙනෙක් විතර ඉන්නවා නම් මාස දෙකක් ඕනේ ඒක සම්පූර්ණයෙන් ඉවර කරන්න. ඉවර කරන්න කියන්නේ ඔය මේ සීක්වෙන්ස් වැඩ ඉවර කරන්න. ඊට පස්සේ තමයි ඔය අපි හදන්නේ කොටස් වශයෙන්. ඒ කොටස් ඔක්කොම එහාට ගෙනල්ලා ඉවරලා අපි ෆෝම් රබර් දාලා ඒවා සෙට් කරලා ඉවරලා ඇඳුම සම්පූර්ණයෙන්ම මහන්නේ මෙහේ. ඒක මහන්න සාමාන්‍ය දවස් 1 2 විතර යනවා. සාමාන්‍ය අඩි 10යි අපි හදන ඇඳුම. ඒක අර මෙට්ටේම එනකොට අඩි 9ක් අලියා වුණාට ඌගේ බඩේම රවුම් වෙලා එනකොට සාමාන්‍ය අඩි 10ක් 10 හමාරක් තමයි ඇඳුම හදන්නේ. මසන් නැඳුංගම ඇතාට අඩි 11 හමාරක ඇඳුමක් හදන්න ඌ අඩියක් උසයි. තදානි මහත්මයා වැස්මේ හැඩ බලන්නේ ඒක තවත් අතිකුට අඳලා. ඌගේ ඇස් ප්‍රමාණය අනිත් අලින්ට වැඩිය වෙනස්. දැන් සාමාන්‍ය අලින්ගේ මේ මේක ප්‍රමාණය තියෙන අඟල් 30යි. ඉතින් මේ කතරගම වාසනා ඇතාට අඟල් 32ක් ගන්නවා. නැඳුංගම ඇතාට අඟල් 35ක් ඕනේ. එයාගේ මූණ ටිකක් පළලයි. ගමනේ සැබෑ අමාරුව දැනෙන්නේ මෙතන සිට. මොකද
නැග්ම එන්න එන්නම වැඩි වෙනවා. වෙහෙස නොබලා වෙලාවෙත් අවේලාවෙත් තදානි සහ ඔහුගේ සහයකින්ගේ එකම අරමුණ රාජාගේ සැපත්වීමත් සමග මලින් අබරණින් හැඩ වූ රාජගේ ඇඳුම රාජට ඇඳවීමයි. ඇවිද්ද පායක වෙහෙස රාජට දැන් පනස් අටයි වයස. එයින් අවුරුදු අටක්ම නොකඩවා ශ්‍රී දළදාවේ කරඬුව වැඩම්මුවේ රාජ. ඒ හැම වාරයකදීම කිලෝමීටර් 100ක් තරම් වූ දුෂ්කර ගමනක් ගෙවා පෙරහැරේ දවස් පහක්ම රන්දෝලිය කරවා නැවත සිය හාම්පුතුන් බෑදකින්නේ පයින්. මේ කැපවීම අන් කිසිදු මිනිස් නඩත්වයේ සිටින අලියකු ඇතෙකු නොකරන්නක් අද. හිඳින් නැදිංගම්මුවේ රාජගේ පාගමන ශ්‍රී දළදාවේ කරඬුව සුවහසක් ජනතාව වෙත ප්‍රදර්ශනය කර වාර්ෂික මහෝත්සවයට සහභාගිවීම සඳහායි. තවත් අතකින් නැදුන්ගමුවේ රාජගේ පාගමන සත්ව අහිංසාව වෙනුවෙන් පෙනී සිටින ස්ථාපය. බුදුන් වහන්සේගේ ගමන උපමා වෙන්නේ ඇත් ගමනකට. උන්වහන්සේ හැරි බලන්නෙත් මේ සද්ධන්තයන් වගේ. ගෙලෙන් නොව මුළු කයම හරවා. බුදුන් වහන්සේගෙන් පාරලෙය ඇතා වෙනස් වන්නේ කෙලසුම් නසා නැති බැවින් පමණක් යැයි කියා තිබෙන්නේ පාරලෙය සූත්‍රය. අද රාජගේ පස්වනි දවස. අද බැරි වුණොත් හෙටනම් අනිවාර්යෙන් රාජා මහනුවරට සැපත්විය යුතුමයි. මොකද රන්දෝලි පෙරහැර පටන් ගන්න හෙටනි. බුදුන් වහන්සේ වෙනුවෙන් එක පයක් හෝ ඔසවා ගමන් ගතහොත් එය මහත්ඵල මානිසංස දෙන පින්කමක්. ඒ වග බෞද්ධ සාහිත්‍යයේ ලියවිලිවල තියෙනවා. එහෙම බලනකොට මේ පාගමන නිසා රාජා මොනතරම් පින් රැස් කරන්න ඇත්ද? දිය කඩිත්තක සුපුරුදු ගමන් වෙහෙස නිවාගත් රාජා නැවතත් ගමන. රාජට ලැබෙන සංග්‍රහය නම් අඩුවක් නැතුවා වගේ. ඒත් කනවා කියලා කොච්චර කන්නද? මොකද පෙරහර කාලේ කියන්නේ අපේ ගෙවතු බවභෝගයෙන් පිරණ කාලෙනේ. මෙහෙම සංග්‍රහ ලබනකොට අලි බඩත් පිරෙන වේලාවක් එනවා. ඒක වෙන්නේ නැති රාජා මේ අන්නාසි ගෙඩිය කටට දාගන්න මැලි කරා. පින් සිතින් දුන්නදී අහක දාන්නත් බෑනේ, කන්නත් බෑ.
පස්සේ ගන්න කියලා රාජා ඒ අන්නාසි ගෙඩිය පසකින් තියාගෙන ගමනේ ගියා. මෙන්න මේ විදිය. අපූර්වයිනේ. කොඩිතුවක් වූ ඔන්න ඔය වෙලාවේ ඇත්ගොව්වොයි අලිනුයි අතර හුවමාරු වෙන භාෂාව ගැන අපිට මෙන්න මෙහෙම කිව්වා. රජ කාලේ ඉඳලා පවතින දෙයක් අලි භාෂාව කියන්නේ. ඒ අපිටත් ඒ තමයි ඉතින් අලි භාෂාව ඉගෙන ගන්න තියෙන්නේ ඒකෙන් තමයි. වචන 15කට වැඩි නෑ. 10 කියන්නේ යන්න. හෝ කියන්නේ නවතින්න. සෙත්තච් කියන්නේ පස්සට එන්න. තව ඉතින් දිරි කියන්නේ මොන හරි දෙයක් ගන්න. ඊට පස්සේ කොහොම හරි කඩන් වෙච්චාම උදරගිරි කියනවා. ඇතාට අලිය කියලා බෑනේ. ඇතාම කියනවා. අලියට කතා කරන්නේ අලිය දහ කියනවා. නුවරට යන ගමනේ අවසන් දවස. දූර්ය. රාජලා හිරලි ගෙඩියට දක්වන ප්‍රියතාවයම දූර්යන් වලට දක්වනද කියලා දන්නේ නැහැ. නමුත් ප්‍රවාදයේ හැටියට නම් අලියත්තු දූර්යන් ගස් යටින් යන්න මැලි වෙනවා. රූස ගසකින් වැටෙන දූර්යන් ගෙඩියකට පුළුවන් ඇතෙකුගේ වුණත් පිටහිල් කරන්න. ඒකේ ඇත්ත නැත්ත කොයි හැටි වෙතත් ඇත් ගොව්වලාගේ හෙන්ඩුවෙන් අනින ඇනිල්ල තරම් රිදෙන එකක් නැතුව ඇති. හැතා වතුරේ පැත්ත වැටුනේ ඇත් ගොව්වගේ අනි. ඒ තරමට ඇතා ඇත් ගොව්වට කීකර. එහෙම වෙන්නේ මෙන්න මේ මෙවලම නිසා. හෙන්ඩුව. ඕනෑම ඇත් ගොව්වෙක් පොඩි විවේකයක් ගන්නේ සතාට පේන තැනක හෙන්ඩුව රිටිගහව. එසේ තියෙන තා කල් ඇතා කීකර. හෙන්ඩුව පෙනෙන මානේ නොතිබුණොත් මොනතරම් කීකරුව හිටියත් මේ සද්දන්තින් ටිකක් මුරණ්ඩු වෙන්න බලන. සමහරක් විට නරක අතට හැරෙන්නත් පුළුවන්. කුලප්පු වෙන්නත් පුළුවන්. ඉතින් ඇත්ගොව්වන්ගේ පුරුද්දක් තමයි ඉඳහිට හෙන්ඩුවේ තරම මේ සද්දන්තින්ට පෙන්නන එක. ඒක කරන්නේ ටිකක් රිදෙන්න ඇනලා. ඉතින් කිසිදා මේ සත්තු හීලෑ කළ නොහැකි. අලියත්තු කිසිදා හීලෑ සත්තු නෙවෙයි කියන්නේ අන්නේ. නමුත් ඔවුන් මෙල්ල කළ ඇත්ගොව්වතින් මේ සද්දන්තයන් කොහොම මෙල්ල කළත් විශේෂයෙන් පිරිමි අලිය කාලයකට මෙල්ල කළ නොහැකි තත්ත්වයක් තිබෙනවා. අපි ඒකට කියනවා ඒ තමයි මද කිපෙන අවස්ථාව. ඒ කාලයේදී බොහෝ වෙලාවට ඒ සද්දන්තයෙන් අතින් තමා බලා කියාගන්න ඇත්ගොව්වන් මරණයට පත්. හැබැයි රාජගෙන් ඒ අකටයුත්ත කිසිදා සිදු වෙලා නෑ. ඒ හාම්පුතුන්ටත් ඇත්ගොව්වටත් හරි විශ්වාසයි කිසිදා එය වෙන්නේ නැහැ. හදාන ඒ කියන්නේ රාජගේ සම්මානය කිව්වා හරි. රාජා එසේමසේ දල ඇතෙක් නම් නොවේ. පාදයේ සිට උරහිස දක්වා රාජගේ උස අඩි 11. කඩුගන්නාව බිංගිය තුලින් නම් රාජට රිංගන්න ඉඩක් නැහැ.
මොකද රාජලා දනිපනිගා රූටන්න පුළුවන් ඇත්තන් නෙමෙයි. මෙතෙක් දුර ආ රාජා මගධ පසින් සත්කාරය ලැබුවා නම් ඒ ලැබුවේ පළවැනි. මේ අප දකින්නේ රාජලාගේ රැහැම ලබන සත්කාරය නෑ උපහාරය නෑ පූජාව. ඇත් වන්සේ බුදුදහම අපේ සංස්කෘතිය අපේ කලාව මේ ඇත් පරපුර හා ඉතා තදින් බද්ධ වූ. කිලෝමීටර් 100 දුර ගෙවා මග දෙපස පින්බර ඇත්තන්ගෙන් දානමාන ලැබ නැදුම්ගමුවේ රාජා මහනුවරට සපත් වුණා. තථාගත බුදුන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතුවට නමස්කාර වේවා. දළදා සමිඳුන්ගේ ගිහි භාරකරුවන දියවඩන නිලමේතුමන් බැහැ දැකීමත් සමග රාජා සිය පෙරහැරේ කටයුත්ත නිල වශයෙන් භාරගත්. ඒ සිදුවෙන්නේ උතුරු වහල්කඩ අභියස 6 දින හිමිදිරි. ඒ කියන්නේ දළදා මාලිගාවේ පත්තිරිප්පුව අසල.
ගජගා වන්නම් තාලෙට සුදු පාවඩ මතින් නැට්ටුවන් පිරිවරා හොරණෑ දවුල් ගැටබෙර හඬට පාද තියා නැදුම් ගම්ගේ රාජා දළදා කරඬුව වැඩමනු ලැබුවේ.